අද අලුයම පොලිස් මන්ත්‍රවිකාරයංශයේ කඩුනායක ගුවන්තොටුපළේකගේ නිලධාරී කණ්ඩායමකුයි වැටලීම සිදු කළේ. මෙහිදී විදේශීය දුම් වැටි 20,000ක් සොයා ගැනුණා. අතනඟුඩගත් සැකකරු වයස අවුරුදු 30ක පානුදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිස් මන්ත්‍රවිකාරයංශයේ කඩුනායක ගුවන්තොටුපළේකගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා. පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටි සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෝටර් රථයේ ත්‍රිරෝද රථයේ ගැටීමත් සමග අසල තිබූ ඇලකට පෙරලී තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිදුව සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය විමර්ශන සිදු කරනවා. වැල්ලවාය කඳුරක්ෂිතේ හටගත් ගින්නකින් අක්කර 10කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ඊයේ පස්වරුවේ හටගත් ගින්න ප්‍රදේශයේ පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං තත්වයේ හේතුවෙන් පැතිර ගොස් තිබුණා. මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා. බේරුවල ප්‍රදේශයේ වෙළඳ සැලක් කඩා රුපියල් ලක්ෂ 27ක ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොරාගත් 3 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. ඒ අතර කාන්තාවක් දවන බවයි පොලිසිය පවසන්නේ. බේරුවල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් කොළඹ, මරදාන සහ දෙහිවල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් කළුතර මහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මස්කිලිය ලතම්වත්ත ප්‍රදේශයේදී කොටියකු මද්දකට හසු වී තිබෙනවා. සංචාරක මග පෙන්වන්නෙකු ඒ පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබුණා. ප්‍රදේශවාසීන් මේ පිළිබඳ වනජීවී කාර්යාලයේ දැනුවත් කර ඇති අතර එහිදී නිලධාරීන් දෙදෙනෙකු පැමිණ සත්වයා බේරා ගැනීමට නිර්වින්දනය කළ යුතු බවයි පවසා ඇත්තේ. මේ වන විටත් පශු වෛද්‍යවරයෙකු පැමිණ නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.